कुते अपि निगंधिया त्रिकोण निर्माण किया कोटस उन्हें वाली जाती है अपि खालींग आवृत्ति वाला पौधिपांती रहने दी ना सामपाद त्रिकोण सामद्विपाद त्रिकोण विषम त्रिकोण ऐसे लगती है ना वो ये हेमत त्रिकोण याम अपि ऐसे पाद दुन्ना हमने कुते पाद पाद वाला आगे आने में दुन्ना हम अपि त्रिकोण है इतनी पाद वाला आगे आने तरह नहीं පාදයි කෝණයි දුන්නාම ත්‍රිකෝණ අඳින්න පුළුවන්. ඒ ගැන තමයි අපි මෙතනදී කතා කරන්න හදන්නේ. හරිද? එතකොට මෙහෙම කරන්න පුළුවන් දෙද? ඔයාලට මතකයි ත්‍රිකෝණ අංග සම වෙන අවස්ථා. පා 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 කෝ පා. එහෙම නැන්නේ කෝ කෝ පා කර්ණ පා වුන කියලා අවස්ථා හතරක් තිබ්බනේ පුතේ. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් අඳින්න පුළුවන්. සමාන වෙන්න අඳින්න පුළුවන් වෙන අවස්ථා එහෙම නැත්නම් අඳින්න පුළුවන් වෙන්න දත්ත දෙන්න පුළුවන් අවස්ථානිකුටි ඔය තින් ඒ ඔය ඕනම ආකාරයකට දත්ත දුන්නොත් අපිට ත්‍රිකෝණ අඳින්න පුළුවන් ඒ පළවෙනියට අපි පා 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 කතා කළොත් පාද තුන දුන්නොත් අනිවාර්යෙන් ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් ඒවනම් අපි පොඩි පන්ති වල ඇඳලා තියෙනවා ඊළඟට අපි කතා කරනවා පාදයයි කෝණයයි පාදයයි දුන්නාම කොහොමද අඳින්නේ කියන්නේ පාද දෙකයි අන්තර්ගත කෝණයයි දුන්නාම කොහොමද අඳින්නේ ඊළඟට අපි කතා කරන අපිට කෝණ දෙකකුයි පාදිකුයි දුන්නාම අඳින විදි ඊළඟට මේ අපි කතා කරනවා කර්ණයකුයි පාදිකුයි දුන්නාම අඳින විදි හරිද ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ අපි බලමු නම් කොහොමද මේ කරණික කොටස් වලට වෙන් කර කර ඇඳලා තියෙනවා පොතේ මමත් ඒ විදියටම ගන්නවා පුතේ හරි AB = 5 cm, BC = 5 cm, AC සමානයි 6 cm වෙන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. අපි මේ ගැන හතේ පන්තියේදී ඇඳලා තියෙනවා අපිට. ගාන ලියන්නකෝ ගාන ලියලා මං හිතන්නේ මගේ උදව්වක් නැතුව ඕක අඳින්න පුළුවන් වාලට. මේගාම අඳින්න පුතේ මේක අඳින්න නම් පුළුවන් නේද එතකොට මේ සෙන්ටිමීටර් 7 සෙන්ටිමීටර් 7ක රේඛාවක් අඳින්නම් අන්න රේඛා ඛණ්ඩයක් අඳින්න ඕනේ පුතේ මහතක රේඛාවක් අඳින්නම් පුතේ रेखा खंड या खंडना ना अभी कराने में हम दिगर रेखा वाक ऐसे ला सेंटीमीटर हाथ में के माप करना हिमम कर मुने दिगलाई वाले रेखा वाक ऐसे ला सेंटीमीटर हाथ अभी में के माप कर मार्क
නැත්නම් මේ පැත්තේ අගිරි මුලෙන් ඉලක් ගහලා තියන්න. ඒක ලේසි. 7යි එක පැත්තකට. අනිත් පැත්ත 6යි අනිත් පැත්ත 5යි. මේ පැත්ත 6 ගත්තා. මේ පැත්තට 5 ගන්න. අරගෙන ත්‍රිකෝණය සම්පූර්ණ කරමු. මේකට මම ගත්තේ 6. මේවා ලියන ඒවා ඔක්කොම දෙ පැන්සලෙන් ලියා ගන්න. 7. එතකොට මේකේ A දැම්මොත් හරි නේද බලන්න A B C A C 6යි A B 7යි B C 5යි හරි ඕක අපි ඇඳලා තියනවා පුතේ ඔය විදියට ඕන විදියක පාද තුන සමාන වෙන්න පාද දෙකක් සමාන වෙන්න පාද තුන අසමාන වෙන්න අපි ඇඳලා තියෙනවා ඉතින් ඔය පා 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 අවස්ථාවට ගැලපෙන විදියට දත්ත දුන්නාම ඔය ඇඳලා තියන්නේ අපි එතකොට ඊළඟට අපිට දෙන්න පුළුවන් පා කෝපා අවස්ථාවට ගැලපෙන්නත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ පාද දෙකකුයි අන්තර්ගත කෝණයයි දෙන්න පුළුවන්. අපි බලමු එතකොට කොහොමද කරන්නේ කියලා. හරි. ඔක ඇඳගන්න. ඇඳගෙන මේ දෙවෙනි මාතෘකාව ලියාගන්න. පාද දෙකක දිගහා අන්තර්ගත කෝණයේ අගේ දුම් මිට අන්තර්ගත කෝණයේ අගේ දුම් මිට දැන් පුතේ මේ එක එක කෝණ අපි ඇඳලා තියෙනවා 9 පන්තියේදී 9 පන්තිය අංශක 60 30 හරි PQ සමානයි 5.5යි Q කෝණය සමානයි අංශක 60යි හා QR සමානයි සෙන්ටිමීටර් අපි ගමු 7යි වෙන PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න ලියමු උදේ පොඩ්ඩක් තව මේව ලියන ගම අහගෙන මතක තියාගන්න ඕනේ මේ වගේ නිර්මාණ ගානක් විභාගෙදි කරන්න දුන්නා ත්‍රිකෝණයක් තමයි අඳින්නේ පොඩි දල සටහනක් ඇඳලා අවශ්‍ය දේවල් ටික අපි ඒක ලකුණු කරනවා ඒක මේ ගාන කියෝ කියන්නේ ඉන්න ඕනේ අර දල සටහන දිහා බලන් ඇඳ හැකි නැත්තම් සමහර අවස්ථාවල වරදින් ඉඩකට තියෙනවා ලොකුවට හිතන්න දෙයක් නැහැ දැන් මෙතන කියන්නේ PQR ත්‍රිකෝණයක් අඳින්න කියලානේ එතකොට අපි කරන්නේ ඊළඟට
ඔන්න ඔය ටිකනේ පුතේ දැන් මේ කියන්නේ මෙච්චර කියලා තියෙන්නේ එහෙනම් දැන් මේක කියවන්න ඕනෙත් නැහැ මේක බලාගෙන අපිට ඇඳගෙන යන්න පුළුවන් ඉතින් ඔයාලත් දල සටහන අඳින්න දල සටහන අඳින්න त्रिकोणे ඉතනින් අංශ 60 ඇඳගෙන ඉන්න. එතකොට හරිනේ. කෝණේ ඇඳගෙන හිටියට පස්සේ අපිට පුළුවන් පාදවල දිග ලකුණු කරන්න. අංශ 60 මං හිතනවා මතක ඇති අඳින්න කියලා. පුතේ මතක නැත්තම් මම මේ කරන එක බලන්න ඕනේ. ඉතනින් කව කටුවේ තුන තියලා පුතේ ඕම ඡාපයක් අරගෙන ඒ දුරම අරගෙන මෙතනින් කියලා තව ඡාපයක් ගන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ රේඛාව ඇඳ ගන්න. දැන් මෙයා දිහා බලන් අඳින්න. ඉතින් මේ ගාන කියවන්න යන්නේ නැහැ මං ආයෙසරය. නැහැ. මෙතන Q. ඊළඟට QR සෙන්ටිමීටර් 7යි. अब मैं किधर हताक मार्क करना हूँ, हाव का टुकड़ा मार्क करना लग पूर्वा, तो मित्र आर सेंटीमीटर हाता, इलागर पी किया नहीं मित्र पहाड़ इधर शम पहाड़ दूरी, मित्र ना पी, मैं आ पहाड़ इधर शम पहाड़, हाँ, देंग वाले ने पूर्वा मैं क्या आ करा අලි මම දැන් පාද තුනක් තියලා ඇඳපුද ඊළඟට දැන් පාද දෙකකුයි අන්තර්ගත කෝණයයි දීලා ඇඳා තව අපිට අඳින්න පුළුවන්කම තියෙන අපතේ කෝණ දෙකකුයි පාදිකු විදුනනම් නේද ඒක තමයි මගේ ඊළඟ අනුමාත්‍රිකාව පුතේ කෝණ දෙක කගේයි පාදයයි දුන්නාම කොහොමද අඳින්නේ කියලා හරි ඉවර ගන්න ඕන දෙක ගාගෙයි පාදේ කුයිදුනාම කොහොමද අදින්න කියලා තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ. ලියන්න පුළුවන් ඉස්සෙල්ලා ලියලා විතර සම්පූර්ණ කරගන්න පුතේ. ඔන්න ඊළඟ ගාන පුතේ අර කිවර කරලා මේක ලියා ගන්න ඕනේ කෝණ දෙකයි පාදයේ මන් දෙන අංශක 90 නම් පුතේ 120 ඇඳලා අඳින්න පුළුවන් නැත්නම් ඉතින් ලම්බයක් ඇඳලා අඳින්න පුළුවන් නේ මේ මොනවා කරන්නත් කලින් පොඩි දලස ගහනක් ඇඳගන්න අම්මා
දලසරාණක් අඳිනකොට එකක් අංශක 90යි නේ පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක් අඳිමු ඇඳලා දලසරාණ ගමු मम मेके अंशक මෙතන ඉසේ එනවා දැන් දලසටහන දිහා බලාගෙන අනිත් ආයි ගාන කියවන දෙයක් නැහැ දැන් මෙතනilla මෙතන හතරයි එක කව කටුවර හතරක් ගන්න ලකුණු කරන්න එහෙම නැත්නම් අඩි රූලෙන් ලකුණු කරන්න හතර තොලියා වයි මේක සෙන්ටිමීටර් හතරයි දැන් ඔයාලට පුළුවන් වයි වලින් අංශක 60 ඇඳ ගන්න පුතේ y වලින් 60 ඇඳ. කව කඩුවට ගන්න හැමති දුරක් අරගෙන හොම ඡාපයක් ඇඳ ගන්න. ඒ දුරම අරගෙන ආයි සැරයක් මෙහෙම ඡාපයක් ඇඳ ගන්න. එහෙමනේ අපි 60 ඇඳේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක යා කරන්න. අපි උඩට පොඩ්ඩක් ඉඳවෝනේ කියලා නැත්තම් ඔයාලට අනිත් ඉඩකඩ මදි වෙනවා ඈ දැන් බලන්නකෝ සමහර අය මේක මෙතන ඉස්සෙන්නේ ඒ සමහර අය මේ කුඩින් ඇදලා ඇති සමහර අය මේ ත්‍රිකෝණ ඉදුරු ටික මේ සුඩ ඇති එහෙමනේ අයි බෑ මම පොඩ ඉඩකඩ ඕනේ මේ පැත්තට කියලා දුතේ හරි උනා කරන්න තියෙන විදිහට තියෙ ඊළඟට ඊළඟට අපිට කර්ණපා අවස්ථාවෙන් දත්ත දුන්නාමත් අඳින්න පුළුවන් වෙන්නේ බෑනේ. එහෙම එකක් තමයි ඊළඟට මම දෙන්න යන්නේ. ඊට පස්සේ තව චූටි නිර්මාණයක් තියෙනවා ඔයාලගේ අභ්‍යාස ගණන් කරගන්න අවශ්‍ය දේවල් කියන්න. ඒකත් පොඩ්ඩක් කියලාම තමයි අවසාන කරන්නේ. පොඩි වෙලාවයි ඕනේ. මේක ඇන්නේ ඉවර කරගන්න. වැඩි ඉවරයි ඊළඟ මාතෘකාව ලියන්න. ත්‍රිකෝණික ත්‍රිකෝණයක ඔයාලට පොතේ මෙහෙම විශේෂයෙන් මේක කඩලා නැහැ උනාට අපි මේක දැනගෙන ඉන්න ඕනේ. කර්ණය හා
එහෙම අවස්ථාවක් තියෙනවනේ. තවත් පාදයක් දුම් විට මම උදාහරණයක් දෙන්න. ABC 90යි BC 5යි AC 9යි වෙන ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. දල සටහනක් අඳිමු. ඇඳලා දත්ත ටික ලකුණු කරමු. ඕලෙවල් විභාගෙත් මේ වගේ ගණන් අහපොතේ තල සදානක් අඳින් නැතුව ඇඳලා සමහරු කරන්නේ මේ පැත්තට 5යි මේ පැත්තට 9යි දාලා අඳිනවා. එතන ඊහාටදී මුළු ගණන් වැරදි. එතන තව දිගට දිගට ප්‍රශ්න අහනවනේ පොතේ. ලකුණු 10න් ලකුණු එතකොට දෙකක් හම්බ වෙනවා මේ ගැන්දර 90ක්ද. ඉතුරු ටික අටම නැහැ. ඇයි වෙන වෙනේ වනේ ඇඳලා තියන්නේ? ඒ හින්දා දල සදානක් අඳින්න. ඇඳලා ඉවර වෙලා අඳිමු මුකුත්. මේ ප්‍රශ්නයක් නැහැ නේ මොකද ඇඳගන්නේ. හරි. දැන් අපි යන්නේ अंश का निर्माण कर लंबे लंबे वेड़ी करा बला මෙතන ඉඳලා මෙතන 9. දැන් අපි කරන්නේ කව කටුවට 9ක් අරගෙන පුතේ C වලින් කියලා මෙහෙම ඡාපයක් ඇඳ ගන්න. කව කටුවට ගමු 9ක්. කව කටුවට 9ක් අරගෙන C වලින් කව කටුවේ තුඩ පියලා මේ පැත්තට මෙහෙම ඡාපයක් අරගෙන अभ्यास अवश्य
කරුණුටික නමේ බන්දි තිබ්බ නිර්මාණය ඒකත් මම මතක් කරන්නම් ඉස්සලෝ කරුණු වැඩේ ඉවරයි පිළේ මේ මාතෘකා ලියන්න බාහිර ලක්ෂයක සිට රේඛාවක ලම්භයක් නිර්මාණය කිරීම උදාහරණ මේකෙම ලියන්න लंबे नमे पंति मत गणी එහෙම නැත්තම් මම මේ කියන විදිය පොඩ්ඩක් බලන්න ඕනේ. අපි කරන්නේ මොකද? මේක ඇදලා ඉතුරුවට කමක් නැහැ. පොඩ්ඩක් මේකත් බලන්න. P වලින් කව කට්ටි තුන තියෙනවා. හරිද? P වලින් තියෙන කව කට්ටි තුන. තියෙන මේකේ දුර හදා ගන්න මේ රේඛාව වඩා ටිකක් දිග වැඩි වෙනවා. ඒතකොට මේක මෙහෙම ඇඳහම තැන් දෙකකින් කැපෙනවා. P වලින් කව කට්ටි තුන තියලා මෙහෙමයි. ඒක තැන් දෙකකින් කැපෙනවා නේද? लंबे